මෙම මාධ්‍ය හමුව පැවැත්ුණේ සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී. සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් බීඑච්ආර් ෂරීෆ් ඩීන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් උපාලි රත්නායක ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සංචාරකයන් පැමිණීමත් එක්ක අපි බොහෝ අය ඒ පිළිබඳව සතුටු වෙනා වගේම සංචාරක කර්මාන්තයේ සංචාරකයාට ඇතිවන අපහසුතාවයන් හිරිහැර ප්‍රමාණයත් වැඩි වෙලා තියෙනවා. සංචාරකයෝ පොදු ප්‍රවාහන මාධ්‍යයන් පාවිච්චි කරන ප්‍රවණතාවයක් තියෙනවා. මෑතකදී අපිට අත්දකින්න වෙච්චි කරුණක් තමයි ඒ අයගේ ගමන්මලු ඒ වගේම වටිනා දේවල් නැති වෙන අවස්ථා බහුල සිදු වුණත් ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීම අපිට දකින්න තියෙනවා. ඒ වැඩිවීම සම්බන්ධයෙන් සංචාරක පොලිසියේ මැදිහත් වීමෙන් ඉතාම වැදගත් දායකත්වයන් ඒ වගේම ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ පුළුවන් වීම සංචාරක කර්මාන්තයේ වෙනුවෙන් සංචාරක අධිකාරිය දරන වගකීමත් තවත් රටක සංචාරකයේ කිසිම දෙයක් අතේ නැතුව අසරණ තත්ත්වයට පත් වුණාම එයාට මානුෂික විදිහට වගේම සංචාරක කර්මාන්තයේ වගකීමක් ඇතුව උදව් කරන ආයතනයක් රැකබලා ගන්න රටක් කියන පණිවිඩය ඇරයි යන්නයි අපි එකෙන් බලාපොරොත්තු වෙන්නේ. මෙරට සංචාරයක් සඳහා පැමිණ තම ජංගම දුරකථනය සහ ගමන්මල්ල සොරකම් කිරීමට ලක් වූ ඇමරිකා ජාතික සංචාරක කාන්තාවක්ද එම සිද්ධිය පිළිබඳ අදහස් පළ කිරීමට මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා. මම ලංකාවට ආවේ මීට මාස කිහිපයකට පෙරයි. ලංකාවේ සංචාරය කරන අතරතුර දුම්රියේදී මගේ ජංගම දුරකථනය සහ ගමන්මල්ල නැති වෙනවා. ඒ නිසා මම ගොඩාක් අපහසුතාවයට පත් වුණා. ඇමරිකාවේ මගේ පවුලයාත් එක්ක සංනිවේදනය කරන්නවත් මට විදිහක් තිබෙන්නේ නැහැ. එම අවස්ථාවේ සංචාරක පොලිසියට වහාම මේ පිළිබඳ මම දැනුම් දුන්නා. එයාලා නැතුණු සීලුම දේ මට නැවත සොයලා දෙන්න කටයුතු කළා. ඊට පස්සේ එයාලා මට නවා තැන් දුන්නා. මාව ආදරෙන් බලාගත්තා. මට රැකවන්නේ දුන්නා. හරියටම පවුලක් වගේ. මම මේ ලෝකේ රටවල් 40ක විතර සංචාරය කරලා තියෙනවා. හැබැයි මම හිතන්නේ නැහැ ශ්‍රී ලංකාව තරම් සංචාරකින්ට උදව් කරන රැකවන්නේ දෙන රටක් තවත් ඇති කියලා. I don't think a lot of countries offer this type of help to tourists that are in a tough spot. ඉතාමත් අපහසුවෙන් ගොඩනගාගත් සංචාරක කර්මාන්තය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සියලු කටයුතු සිදු කරන බව මාධ්‍ය හමුවට එක් වූ සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් බීඑච්ආර් ෂරීෆ් ඩීන් මහතා ප්‍රකාශ කළා. ලංකාව පිළිබඳ දැන් මුළු ලෝකෙම අපි සුබෝවාදීව යන ගමනක් හින්දා ඕනම ප්‍රශ්නයක් මේ වලාකුලෙන් වැහෙනවා. මොකද අපි තියෙන ආගන්තුක සත්කාර සහ ශ්‍රී ලංකාව වෙන සුබෝවාදී දේවල් ඇමතුම ඇතුළු මේ මිනිස්ටර් ඔෆ් ටුරිසම් අපි සියලු දෙනාම රට වෙනුවෙන් තමයි මේ රැකියාව කරන්නේ. අවසාන බලපෘත්තුව රට සංචාරක ව්‍යාපාරයෙන් සම්පූර්ණ කරගන්න.